සිනමාව වගේම පුංචිතරය තුළත් දශක කීපයක් රැඳී සිටි උපාලි 2016 වර්ෂයේ පෙබරවාරි 3වැනිදා අතුරුදහන් වූ පුවත බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වුණා. තවමත් ඔහු ගැන කිසිම තොරතුරක් ලැබී නැහැ. ඒත් අද වෙද්දිත් ගොඩක් අයට ඔහු අමතකයි. අතුරුදන් වූ උපාලිගේ මව සහ සහෝදරියගේ කතාව සඳහායි අද මේ ඉඩමෙන් කරන්නේ. අපේ අයියා ගොඩක් හොඳ කෙනෙක්. නළුවෙක් කියලා කිසිම ලොකුකමක් නැහැ. හැබැයි එයා වැඩිපුර යාළුවෝ ආශ්‍රය කළේ නැහැ. හොඳම යාළුවෙක් හිටියා ජායල සැලොන් එකක් තියෙන කෙනෙක්. ඉතින් අයියා නිවාඩුවට එහෙම ට්‍රිප් එකක් යන්නේ මේ යාළුවා එක්ක තමයි. අයියා හැමතිස්සෙම ලක්ෂ ගාණක් වටින රත්තරන් මාලයයි බේස්ලට් එකයි දාගෙන ඉන්නේ. එදත් එයා ජායල අයියා එක්ක සිරිපාදේ යනවා කියලා තමා ගෙදරින් පිටත් වුණේ. ගියා ගියාමයි කිසිම තොරතුරක් නැහැ. එයාගේ ෆෝන් එක වැඩ කළෙත් නැහැ. අපි කලබල වෙලා ජායලට ගිහින් අහද්දී එයා ආපහු ගෙදර යනවා කියලා ගියා කිව්වා. කොහොම වුණත් එයත් එක්ක අන්තිමට ඔය ගමන ගියපු කෙනාව තමයි අපිට සැක. එයා හරිම කපටි මිනිහෙක්. පොලිසියටත් අපි එයාව සැකයි කියලා කිව්වා. එයා පොලිසිය මගහැරියා. ඒත් අපි බොහොම උපායශීලී විදියට එයාව ගෙදර එක්කගෙන ගත්තා. ඊට පස්සේ කට උත්තරයක් දෙන්න කියලා පොලිසියට එක්කගෙන ගියා. පොලිසිය ආපහු කට උත්තරය අරගෙන එයාව ගෙදර යවුවා. දැන් එයා ආගිය අතක් නැහැ. ජායල තිබුණු සැලොන් එකත් වහලා දාලා. ඊට පස්සේ දවසක ජායල පෝර බෑග් එකක මිනියක් දාලා තියෙනවා කියලා ආරංචි වෙලා ඒ සිරුර අඳුරගන්න කියලා අපිව කැඳෙව්වා. කොහොම වුණත් ආයෙමත් අපිට දැනුම් දුන්නා ඒ ගෝණිය සිරුරත් එක්කම අතුරුදහන් වෙලා කියලා. ඊටත් පස්සේ සිරුරක කොටස් හමු වෙලා තියෙනවා කියලා DNA පරීක්ෂණයකින් උපාලිගේ සිරුරද කියලා තහවුරු කරගන්න පුළුවන් කියලා ආයෙමත් දැනුම් දුන්නා. අම්මා අසනීපෙන් හිටපු නිසා මම ගිහින් ඒ පරීක්ෂණයට මුහුණ දුන්නා. අද වෙනතුරුත් එහි කිසිම වාර්තාවක් නැහැ. අපිට මේ පිළිබඳ ලොකු අවබෝධයක් නැහැ. ඒ නිසා අපි දන්නේ නැහැ DNA පරීක්ෂණයක ප්‍රතිඵල එන්න කොයිතරම් කාලයක් ගත වෙනවද කියලා. අපි තවමත් ප්‍රතිඵල එනකම් බලාගෙන ඉන්නවා. උපාලිට උණ දෙය ගැන හිතලම අම්මා ගොඩක් දුර්වල වුණා.